කොපිසල් ලක්කම එනවා. ඒගොල්ලන්ට උසාවිය තියෙන මේ හරියේ. උසාවියට එනේ කට්ටියවත් උදේ පාන්දර આવත් ඒගොල්ලන්ට ඒ පාසුකම් තියෙනවා, ටොයිලට් බාත්รูම් තියෙනවා. ඔක්කොම තියෙනවා නාන කරගෙන ඒගොල්ලන් ඇඳුම් අයින් කරගෙන ඒක පස්සෙන් යනවා. සාමාන්‍යයෙන් කොළඹ හැම තැනකම තියෙන නල ජලයනේ. ඒකකොට දැන් මෙතන උල්පත් ජලය. කොහොමද මේක රැකගෙන තියාගන්නේ? මේක ඉතින් ඒ කාලින්දම සුභාදීම හැදිච්ච මේකක්. ඒ කියන්නේ ඒ කාලින්දම අපේ සියල කාලින්දම නාපු තැනක්. මේක ඉස්සර තුමුනේ මේ විදිහට නෙමෙයි දැන් මේක මේ විදිහට අදලා තින්නේ. ඉස්සර ඇදගෙන නාන්න සයිස් එකක් තමයි තුමුනේ. ඉස්සර හතර පහ දිනක් ඉඳලා මේකෙන් වතුර හැදලා හැදලා පුරවලා දෙනවා. එතකොට තමයි නාන්නේ. දැන් ඉතින් මේ තීන ඉඳලා මෝටර ගාලා අපි මෝටරින් ටැංකිය වලට පුරවලා නාන්න දෙනවා. එනවා. හා දැන් සාමාන්‍යයෙන් කීයටද පටන් ගන්න මේක නාන්න දෙන්න? එතකොට අවසන් වෙන්නේ කීයටද? අපි උදේ පාන්දර 3:00 4 වෙනකොට මේක හරිනවා. අපි එතනින් දැම්ම රෑ 10 වෙනකම් මේක ඇරලා තියෙනවා. ජනතාව වෙන විදියට පාසුකම අපි මේ විදියට ඉන්නවා. කී වුණොත් පස් දෙන්නේ අපිට ඉන්නවා. සාමාන්‍යයෙන් දවසකට කී දෙනෙක් විතර එනවද? දවසට ඉතින් දැන්ට සෑන්ඩ් හඩුයි. එනකොට කොමාරි 50ක් 70ක් නෑ නෑ. නෑ වෙනව නේද? ඒතර දැන් ටැංකියක් සම්පූර්ණයෙන්ම කෙනෙකුට පාවිච්චි කරන් තියෙනවද? එහෙමද? එහෙම තමයි. මේක සම්පූර්ණයෙන්ම මේ එකක් දෙනවා. එයාට මදි වුණොත් සාහකයට තව වතුරයක් භාගයක් වගේ වතුරයක් ගාලා දෙනවා. ඉතින් සාහකේ වලට ටැංකියක් වැඩි. සාහකේ වල කලිසමේ සෙට් එකේ යෝද ගන්නවා. ඔව්. ඉතින් මේ විදිහට ඉතින් වතුර දෙන්න. ඒ කියන්නේ නාන්න විතරක් නෙමෙයි ඇඳුමක් උනත් හොද ගන්න පුළුවන්. හොද ගන්න පුළුවන්. ඒක පස්සේ නෑ ඇඳුම් කැලි දාපක් හරි හොද ගන්න. එයා හොද ගන්න අවුලකුත් නෑ. ඒ කියන්නේ සියලු පහසුකම් මෙතෙන්ට ආවට පස්සේ තියෙනවා නාන එක විතරක් නෙමෙයි ඇඳුමක් හොද ගන්න පුළුවන් බේල ගන්න පුළුවන් අයන් කර ගන්න පුළුවන් සේරම දේවල් තියෙනවා නේද සේරම දේවල් කාලේ මොකද හේතුව සුද්ධක කාලේ කට්ටිය ගෙනලා පදිංචි කරනවා මේ කුල කොළඹ තනින් තන කොළඹ තනින් තන පදිංචි කරනකොට ඒකට පහසුකම් සපයන්න ඕනේ. ඒතර තමයි මේ ලින් නිර්මාණය වෙන්නේ. ඒතකොට ලින් 10ක් විතර මේ වටපිටාව නිර්මාණය වෙලා තියෙන පසු කාලිනව දැන් 5ක් විතර ඉතුරු වෙලා තියෙනවා. ඒතර දැන් අපි කොම්පංජි වීදිරේ ගියොත් එහෙ දෙකක් තියෙනවා. ඒතකොට මේ පුංචිබරලට ගියොත් එතන එකක් තියෙනවා. මරදාන පැත්තට ගියොත් එතන එකක් තියෙනවා. ඒ වගේ ලින් මේ අවට වටපිටාවේ තාමත් ඉතුරු වෙලා තියෙනවා. වැඩේ තියෙන්නේ ඔබ විවිධ අත්දැකීම් ගන්න එක්ස්පීරියන්ස් එකක් ගන්න කැමති කෙනෙක් නම් ඔබට පුළුවන් ඉස්සරහා කඩෙන් ප්ලේන් ටිකක් බීලා ඊට පස්සේ නිමිහැනෙහි ලැතෙන් වෙලා වාඩිලා ඉඳලා ටිකක් වෙලා සනීපෙට ඉඳලා ඊට පස්සේ ඇවිල්ලා මේ ටැංකියකින් වතුර පුරවගෙන රුපියල් 70ක් කියන්නේ මොකක්ද අද කාලේ නේද ටැංකියකින් වතුර ගා පුරවගෙන හොඳට නාලා රෙදි හොදලා රෙදි වේලලා ඊට පස්සේ අයන් කරලා ඇඳගෙන ගෙදර යන්න මේක නම් මං හිතන්නේ ඔබට සුපිරිම එක්ස්පීරියන්ස් එකක් වෙයි දැන් මේ සාමාන්‍යයෙන් ඇදගෙන නානවා කියලා නෙමෙයිකට කියන්නේ දැන් ඇදගෙන නාන්න බැරි ටිකක් ඉක්මනට කාර්ය බහුලයට දැන් මේක ලෑස්ති කරලා තියෙන්නේ. ඔව් ඒක තමයි මේගොල්ලන්ට ලෑස්ති දැන් දැන් ඉන්න කට්ටිය ටිකක් ඉන්නවා වයසක කට්ටියයි තරුණ කට්ටිය ගොඩක් ඉතින් ටැංකියකින් නානේ නේද? ඒක නිසා තමයි මේ සවරදලා තින්නේ නාන්න ඒගොල්ලන්ට ලේසියෙන්. හා ඒත් මේ නිදේ වතුර නේද? නිදේ වතුරම තමයි ඒකත් පොම් කරලා වෙනම මෝටර එකකින් ඒක ටැංකියට දීලා ටැංකියෙන් මේට දෙනවා. ඇදගෙන නාන්න ටිකක් කම්මැලිකමක් තියෙනවා නම් නැත්නම් ඇඟේ පතේ ටිකක් මොනවා හරි අමාරුකමක් තියෙනවා නම්
මෙන්න ලේසියෙන් නාන්න දැන් ශවහයකුත් සෙට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන කෙනෙකුට ආවොත් එහෙම පහසුකම් සියල්ලක්ම සම්පූර්ණ කරලා තියෙන නියම තැනක් මේ ගුණසිංහපුර තියෙන. ඔව් ඉටපු ජනාධිපතිතුමා රණසිංහ පෙන්සමාත්‍යා එයා මේකේ නාලා තිනවා. මොකද එයාගේ නිවස තින්නේ මේ ළඟ සුතිරිත. ඉතින් ඒ තුමා හැමදාම පාන්දර 4ට විතර ඇවිල්ලා මේ ළිඳෙන් නාදිනවා. මගේ තාත්තා තමයි මට කියලා දෙන්නේ. මොකද අපේ තාත්තලා ඒ කාලේ නාපු කට්ටියත් ඉන්න තාම. තාමත් ජීවත් වෙලා ඉන්න කීප දෙනෙක්. ඔව් ඉතින් එයා පාන්දර ඉතින් හැමදාම එයා තමයි ඉස්ලාම ඇවිල්ලා නාලා යන්නේ. ඒ කියන්නේ මේක පර්ණම හිටපු මනුස්ස එක්කෙනා එයා මට කියලා දෙනවා. නවින්දයිලයි තාත්තලා කාලේ ඒ කාලේ තාත්තලාගේ යාළුවෝ හැම හිටපු කාලේ ඒ කට්ටිය නාන තැනින්ම තමයි රණසිංහ ප්‍රේමදාස මහත්තයා නාලා තියෙන්නේ. හැබැයි එතුමා ගැන කියනකොට එතුමා මේ ජනතාව අතරින් මතුවෙච්ච ජනතාව නියෝජනය කරපු ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගත්ත නායකයෙක්. ඒ නිසා එතුමාටත් හිතෙන්නේ නැති මේ ජනතාව විඳින සුවය එතුමාටත් විඳා නම් හොඳයි කියලා. ඒකෙන් තමයි උදේ 4ට මෙතෙන්ට ඇවිල්ලා මේ නාලනිදෙන් නාගෙන ගිහිල්ලා තියෙන්නේ. බලන්න මේ කතාවත් මාර කතාවක්. පිරිම් පාර්ශ්වයට විතරක් නෙමෙයි කාන්තාවවවත් කාන්තාවන්ටත් තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමෙන් නාකියා ගන්න පුළුවන් වෙන විදිහට මෙතන සකසලා තියෙනවා. මේ කොටස කාන්තාවන් වෙනුවෙන් ලේඩිස් ඔන්ලි. අපිට හමු වෙනවා ඩේලි කස්ටමර් කෙනෙක්. එහෙම නැත්නම් දිනපතා පාරිභෝගිකයෙක් මේ නාල නිදී. සුභාෂ්. සුභාෂ් කොහෙද ගම්පලාත? මම ගම්පලාත බේරුවල. බේරුවල. ඒතර මෙහෙම මොනවද කරන්නේ? මම හෝටල් එක දැන් අවුරුදු මගේ වයස 12 ඉඳලා සේවය කරනවා. මම එදා ඉඳන්ම නාන ලින්දක් තමයි මේක. ඒ කාලේ මම නානවට රුපියල් 6යි. දැනට දැන් රුපියල් 70 වෙනකම් මම නානවා. ඒ කියන්නේ රුපියල් 6ට නාන්න පටන් ගත්ත එක දැන් 70. රුපියල් 70ක් වෙනකම් එක දිගට නාපු කෙනෙක් තමයි මෙයා. ඉතින් මේ දැන් 3:30 වෙලාව. හා. දැන් මේ වෙලාවටයි නාන්න ආවේ. මගේ රස්සාව දින අවස 4ට පටන් ගන්නවා. උදේ 4 වෙනකොට මගේ රස්සාව ඔෆ් වෙනවා. හා. දැන් මම ඉන්නේ මෙතනට 3:02 මාළතර ඇවිල්ලා නාලා කරලා මම නිදාසේ මගේ ජොබ් එකේ නීට් එකට යනවා. දැන් මෙතන මේ ඒ සමීපේ තියෙනවද මෙතන ප්‍රෙෂ් එක තියෙනවද අර? ඒ කඩේ නාන්න තියලත් ඒකේ සවර් එක නාන්නුත් මෙතනට එලා නාන්නේ නිදාසේ නාලා මගේ නිදාසේ යන්න පුළුවන් හින්දා තමයි. නැත්තම් මට මේ රුපියල් 70ක් වීදම් කරන්න ඕන. ඒ සල්ලිත් මගේ පඩි සල්ලි වලින් හරි ගියාට කමන්න මට මෙතන නිදාසක් හම්බ වෙනවා. ඒ නිදාස තමයි මෙතන මේවා නාන්නේ. අන්න ඒක තමයි. මෙතන තියෙන කල්චර් එක. දැන් මේ 3:30 තමයි මේ අපි කතා කරන්න අල්ලගත්තේ. හැබැයි 4ට යාගේ ෂිෆ්ට් එක පටන් ගන්නවා. ඒතොර යා එතෙන්ට ඇවිල්ලා නිදහසෙන් නාලා ෆ්‍රෙෂ් වෙලා තමයි යන්නේ. ඒ කියන්නේ ගැම්මට යන්නේ. නැත්තම් උත්තේජනෙන් යන්නේ. ෆිට් එකේ යන්නේ වැඩ කරන්න. මොකද උදේ 4 වෙනකන් ආපහු වැඩ කරන්න ඕනේ. ඒතොර මෙතන වෙනම උපසංස්කෘතියක් තියෙනවා. වෙනම කල්ස් එකක් තියෙනවා. අන්න ඒක තමයි අපි කතා කරහ කරන්න දාවේ. ඔබ දන්න කතාවේ නොදන්න පැත්ත මේ ගුණසිංහපුර තියෙන ගමේ සනීපෙට නාන්න පුළුවන් නාන නිදගෙන. කතාවට කියනවනේ සීතල වතුර ටිකක් ඇඟට වැටුනහම අර ඇඟේ පතේ අමාරුව කොහෙන් ගියාද දන්නේ නැහැ කියලා. ඉතින් මේ සේරම මෙතෙන්ට එන්නේ මේ කොළඹ වැඩ කරන ජනතාව. එහෙම නැත්නම් දහඩිය මහන්සියෙන් බොහොම අමාරුවෙන් මුළු දවසම වැඩ කරන අය එන්නේ. ඒතකොට ඒ කට්ටිය ආවට පස්සේ මෙතන මේ සීතල වතුර ටිකක් ඇඟට දාගෙන සනීපයක් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මෙතෙන්ට ආවට පස්සේ ඇදගෙන නාන එක විතරක් නෙමෙයි. සබන් ටිකක් ගා ගන්න එක විතරක් නෙමෙයි. සහජීවනයෙන් පිට උලා ගන්න එක, රවුල කපා ගන්න එක, දත්තික මැද ගන්න එක, එහෙම නැත්නම් කෑමක් මොනවා හරි අරගෙන ඇවිල්ලා කන එක, මොනවා හරි බීමක් බොන එක, නිදහසේ ඉන්න එක, ගොඩක් දේවල් මෙතන සිද්ධ කරගන්න පුළුවන් මේ අයට. මම නම් කියන්නේ මෙතන මේ ගුණසිංහපුර තියෙන හොඳ සෙන්ට් එකක් තමයි මේ නාලනිද. ඒ කියන්නේ කට්ටියට සැප පහසුවට සනීපෙට තමන්ගේ වැඩ කටයුතු කරගන්න පුළුවන් නියම තැනක්. ඔබ ගමේ ඉඳලා සමහර වෙලාවට කොළඹට ඇවිල්ලා කොළඹ අතරමං වුණා නම් තාම රැට ගෙදරට යාගෙන බස් එකක් නැති වුණා නම් එහෙම නැත්නම් රෑට කොළඹට ඇවිල්ලා උදේ කොහේ හරි ගමනක් දාගත්තා නම් යන්න. එහෙම නැත්නම් ෆ්‍රෙෂ් වෙන්න ඕන කමක් තිබ්බා නම් මතක තියාගන්න ගුණසිංහපුර තියෙනවා නාන නිදා. මෙතනට ආවොත් එහෙම සනීපෙට නා කියාගෙන තමන්ගේ ගමන යන්න පුළුවන්කම තියෙනවා. උදේ 3:00 මේක ඕපන් කරනවා. රෑ 10ට ආපහු වහන්නේ. ඉතින් දමින්දයි තමයි මේ සේරම බලාගන්නේ. එහෙනම් thank you very much. කතා කරාට හම්බෙමු අපු දවසක්. නා කියාගන්නම එන්නම්කෝ. අනිවාර්යෙන් මෙන්න කට්ටිය නාන. right. යම් බලන්න.
ටැප්ලයින් එක ටැප්ලයින් ඩීආර්ගේ කාලෙන් පස්සේ තමයි ටැප්ලයින් ඔම ගෙවල් වලටම ආවේ. ඊට ඉස්සර ටැප්ලයින් නෑ. ඒ කියන්නේ ගෙවල් පොඩි පොඩි ගෙවල් පෙට්ටි ගෙවල් ඒ වගේ තමයි තිබුණේ. කෙසල්වත්ත කියන්නේ ඉස්සර නිකන් පෙට්ටි පෙට්ටි ගෙවල් තමයි තිබුණේ. ඉතින් ප්‍රේමදාස මාත්‍යා තමයි ඇවිල්ලා මේ ෆ්ලැට්ස් ගෙවල් අදලා දුන්නේ. දැන් ඒකට සාමාන්‍යයෙන් දවසට කී දෙනෙක් විතර මෙතන එනවද? නානෝ කියන්නේ මේ කුදෙන් අපි මේ කොරෝනා දවසට පස්සේ මේ නාන්න කට්ටිය කවුරුත් එන්නේ නෑ. ඒ කියන්නේ මේක වැඩි දන්නේත් නෑ මේ පිට අවුට්සයිඩ් කට්ටිය දන්නේත් නෑ. කොරෝනාට ඉස්සර ආවා දැන් මේ විශ්වාස එක එන්න අඩු වෙලාම ගිහිලා තිනවා. කට්ටිය ගොඩක් අඩුයි දැන්. ඒ කියන්නේ දැක්කද මාත්‍යා දැන් දෙන්න එක්කනේ නාන්නේ. වෙන පොලිමර ඉන්නවා. වෙනදා ඉන්නවා ගොඩක් ඉන්නවා. ඒතර අයියේ කවුද මෙතන නාන්නේ? නාන්නේ ඉන්නේ මේ මෙනි මාකට් එකේ කට්ටිය එනවා. මාළු ඉස්සර ආවා. දැන් මෙනි මාකට් එකත් නැහැ. මාළු මාකට් එකත් දැන් ගිහිලා තිනවනේ පැලිය උඩ. දැන් ඒ කට්ටිය එන්නේත් නැහැ. ඒ බිස්නස් එකත් දැන් අපිට නැති වෙලා තිනවා. මට ඒතරනේ අපේ කට්ටියට ඔක්කොටම නැති වෙලා තිනවා. අනිත් එක උදේ පාන්දර එනවා බස් එක බස් හෝල්ට් එකෙන් බෑලා එනවා. මාතුරුලා ටිකක් එනවා. ඒගොල්ලන් කොරෝනාට පස්සේ දැන් එන්නේ අඩු වෙනවා දැන් එන්නේ. ඒ කියන්නේ ඔෆිස් යන අය. ඔෆිස් යන අය එනවා. ඇවිල්ලා නාලා කාර්යය අයින් කරලා පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න පුළුවන්. අනිත් ලින් වාගේ නෙමෙයි මේ ලින්දේ තිනවා. රූම්ස් දෙයක් තියෙනවා වාඩි වෙන්න පුටු තියෙනවා අයන් කරන්න තියෙනවා ඒගොල්ලන්ට පොඩ්ඩක් එහෙම අනිත් ඒ ආරක්ෂාව දෙනවා මේ බඩු මුට්ටේම පරිසම් කරලා දෙනවා මාත් දැන් බලන්න මේ සමහර අය ඔෆිස් එනකොට උදේ පාන්දර තමයි තමන්ගේ බස් එක නගින්නේ සමහර අය අනුරාධපුරේ පොළොන්නරුව වෙන්න පුළුවන් නැත්නම් කතරගම් පැත්ත වෙන්න පුළුවන් දුර පළාත්වල ඉන්න අය රැට සමහරලාට එනවා ආවට පස්සේ ඔෆිස් එකට එනකොට ෆ්‍රෙෂ් වෙලා යන්න එපැයි හොඳට නීට් එකට යන්න එපැයි එතකොට මොකද්ද කරන් තියෙන්නේ ආව ගුණසිංහපුරට හොඳට වොෂ් එකක් දාගත්තා ඇඳුම දාගත්තා අයන් කරගත්තා ඊට පස්සේ පොඩ්ඩක් නිදහසේ හිටියා රිලැක්ස් එකේ උදේ 6 මාට 4 විතර මෙතන පිටත් වෙලා ගියා ඔෆිස් එකට ගියා ඔෆිස් එකේ වැඩ කළා ඉතින් ඒ වගේ සංස්කෘතියක් මෙතන තියෙනවා උප සංස්කෘතියක් වෙනම කල්චර් එකක් තියෙන තැනක් තමයි මේ ගුණසිංහපුර නානලින්ද කොහමද ලින්ද දැක්කනේ ගමේ ලිඳක් වගේම තමයි මේ ලිඳෙන් වතුර අරගෙන පම්ප් කරලා තමයි මේ විදියට මේ සේරම ටැංකි වලට පුරවන්නේ. එහෙම තමයි මේ සිස්ටම් එක තියෙන්නේ. උල්පත් ජලය සම්පූර්ණයෙන්ම ලිඳෙන් එන වතුර වලින් තමයි සනීපේට සීතලට නා ගන්න තියෙන්නේ මෙතන. දැන් කොහොමද ඉතින් ජීවන බර, ජීවන බියදම වැඩි වෙලා තියෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් කොළඹට එනව යන කියන එක එහෙම නැත්නම් ගමන් වියදම් ට්‍රාන්ස්පෝර්ට් වියදම් කියන එක ටිකක් වැඩි වෙලා තියෙනවා. එහෙම නැත්නම් මෙහෙ ලොජ් වෙලා එහෙම නැත්නම් මෙහෙ බෝඩිමක් අරගෙන කාමරයක් අරගෙන ජීවත් වෙනවා කියන එකත් වියදම අධික වෙලා තියෙනවා. දැන් ඒකට පොඩි විසඳුමක් මෙතන සැපේනව නේද? ඔව්. ඒ කියන්නේ මේක දැන් ලොජ් එකට යනවා නම් අඩු ගානේ රුපියල් 2000 3000ක්වත් උනේ. ඒක එතනට කියලා වීදම් කරන විදියට මෙතනට ආවා නම් පොඩි සුළු ගානේ වැඩේ කරලා යන්න පුළුවන්. ඒ කියන්නේ රෑ වස් එකේ නැගලා උදේ පාන්දර මේට ආවා නම් මෙතන ඉඳලා වැඩේ කරගෙන යන්න පුළුවන් මාත්‍යා. ඒ පොඩි ගානයි ගන්න යන්නේ. ඔව්. දැන් නිකන් හිතලා බලන්නකෝ දැන් කෙනෙක් ගමේ ඉඳලා එනවා මෙතෙන්ට. ආවට පස්සේ මෙතෙන්ට එනවා. ඇවිල්ලා Tamanට පුළුවන්. දත් මදින එක, රවුල කපන එක, වොෂ් එක දාගන්න එක, නැත්නම් වැසිකිලි කැසිකිලි පහසුකම්, එතනින් අර පොඩ්ඩක් රෙස්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ කන බොන දෙයක් මේ ළඟපාතින් අරගෙන කාලන බොන්න පුළුවන්. පොඩ්ඩක් නිදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඇඳුමක් අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ හොඳට නීට් එකට තමන්ගේ වැඩේ කරගන්න යන්න පුළුවන්. ඒක අපි කිව්වේ මේ සියරම දේවල් ගත්තාම වෙනම උපසංස්කෘතියක් මේක ඇතුලේ තියෙනවා. මේ ගුණසිංහපුර නානලින් කිහිපය ඇතුලේ. අපිට තවත් කස්ටමර් කෙනෙක් හම්බුණා මේ නානලින්දේ මේ තමයි අසම් වැලිමඩ ඉඳලා එන්නේ. දැන් මේ කොළඹට එන්නේ ඇයි? සර් අපි මේ සමණින් එන්නේ ගොඩක් දුරට එන්නේ පර්චේසින් වලට තමයි. අපි දැන් බිස්නස් කරන්නේ. ඒකට පර්චේසින් වලට එනවා. හා හා. ඔව්. එතකොට දැන් මේ දැන් කොළඹට ආවට පස්සේ ඔයා නානලින්දට එනවා. සාමාන්‍යයෙන් මේක හොඳයිද කොහොමද? හොඳයි කියන්නේ සර් මෙහෙමයි. මෙතන ඇත්ත කියනවා නම් හොඳටම හොඳයි. ඒ කියන්නේ මේ එම ස්පෙෂලිටිස් ඔක්කොම තියෙනවා මෙතන. ඒ කියන්නේ නාණ්ඩවත් හංසි ගන්නවත් බාත්รูම් ඒ වගේ බලනකොට ඔක්කොම ස්පෙෂලිටිස් ගොඩක් තියෙනවා.